අප්‍රේල් 21 ප්‍රහාරයට අදාළව එම ත්‍රස්තවාදී කණ්ඩායමේ ප්‍රබලම සමාජිකයින් පහක් මැද පෙරදිග රටකට ගොස් එහි සැඟවී සිටියදී ඒ පිළිබඳව තොරතුරු සොයාගෙන ඒ පිරිස අත්අඩංගුවට ගැනීමට හැකි වෙලා තිබෙනවා. අත්අඩංගුවට ගැනීමෙන් දිවයිනට රැගෙන පැමිණිය අදාළුයම. එයින් මේ රැගෙන එන ලද ත්‍රස්තවාදී පුද්ගලයින් පස් දෙනාගෙන් ප්‍රධානතම පුද්ගලයා වෙන්නේ වයස අවුරුදු 30ක් වූ හයාතු මොහමඩ් අහමඩ් මිල්හාන් යන අයයි. ඔහුගේ ලිපිනේ වෙන්නේ අංක 45.5 FC පාර නවකාත්තන් කුඩි 2 කියන ලිපිනයයි. මේ මිල්හාන් නැමැති පුද්ගලයා මොහමඩ් සහරාන් නැමැති මරාගෙන මැරුණු බෝම්බකරුගේ ඉතාම සමීපතමයෙක්. 2018 නොවැම්බර් මාසෙදී වවුනතිව් හි මාර්ගබාධක රාජකාරියක නිරතව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු වෙඩි තබා කපා කොටා ඝාතනයට ලක් වුණා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත්තා. මොහමඩ් සහරාන්ගේ රියදුරු වන ගෆූර් මාමා ඇතුළු සැකකරුවන් දෙදෙනෙක්. ඒ සැකකරුවන් දෙදෙනා සහ එම පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධානම සැකකරු රැගෙන පැමිණි මොහමඩ් මිල්හාන් යන අයයි. මැද පෙරදිග සැඟවී සිටි අනිත් සැකකරුවන් සිව් දෙනාගේ විස්තර සඳහන් කරනවා නම් කයෙක් වයස අවුරුදු 34ක් වූ මොහමඩ් මර්ෂූක් මොහමඩ් රිලා නැමැති පුද්ගලයායි. අනිත් දෙවෙනි සැකකරු මොහමඩ් මොහිදීන් මොහමඩ් ෂන්වා සබ්්‍රි නැමති පුද්ගලයා වයස අවුරුදු 47යි. තුන්වෙනි සැකකරු මොහමඩ් ස්මයිල් මොහමඩ් ඉල්හාම් නැමති වයස අවුරුදු 29ක් වූ සිව්වෙනි සැකකරු අබුසාලි අබුබකර් වයස අවුරුදු 37යි. මේ සැකකරුවන් සිව් දෙනාත් මොහමඩ් මිල්හාන් නැමති සැකකරුත් ඇතුළුව මේ සැකකරුවන් පස් දෙනා අත්අඩංගුවට අරගෙන මොවුන් කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැගෙනවිත් එහි රඳවා තබාගෙන වැඩිදුර විමර්ශන සිදු කරනවා. මේ අතර අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවන් 77 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේත් 25 දෙනෙකු ත්‍රස්ත විමර්ශන කොට්ටාසේ භාරයේත් සිටින බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියා සිටියා. අප්‍රේල් 21 ප්‍රහාරයට අදාළව අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් 77ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේත් තවත් සැකකරුවන් 25ක් ත්‍රස්තවාදී විමර්ශන කොට්ටාසේ භාරයේත් රඳවා තබාගෙන මේ වෙද්දි ප්‍රශ්න කරනවා. මේ සැකකරුවන් පිළිබඳව විධිමත්ව ඒ විමර්ශන සිදුවෙනවා.